නිදුක් නිරෝගී මත් යහපත් වාසනාවන්ත ජයග්‍රහී කාල පරිච්ඡේදය ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න මාසෙ මැද සුවිශේෂී වූ ග්‍රහ ගමනක් සිද්ධ වෙනවා. ඒක මම මාසයේ පලාපලතුලත් කිව්වා, මෙහෙම දෙයක් සිද්ධ වෙන ඉතා විශේෂයි මේ තත්ත්වය කියලා. මොකද මේ සෙනසුරු ග්‍රහය, එමෙත ශනි ග්‍රහය කිව්වම ගොඩක් බයයිනේ. මේ හෙනහුරානේ බය කරලා තියෙනවා. සෙනසුරුගෙන් ඒරාෂ්ටක එනවා, සෙනසුරුගෙන් අහවල් අපලේ එනවා. සෙනසුරු කියන්නේ අති භයංකරයි. සෙනසුරු නිසා මේ රජවරු පාරට වැටෙනවා. අන්න ඕකේ තත්ත්වය. හැබැයි රජවරු පාරට වැටෙන එක විතරයි කියන්නේ. ඇයි හේතුව? මේක වෙළඳකරණයේ වෙච්ච කාලය ඇතුළේ මේ ජ්‍යොතිෂ්‍යත් වෙළඳකරණයට ලක් කළා. ඉතින් බය කළොත් තමයි තමන් ගාවට පාරේ භෝගිකයෝ එන්නේ, ඒවට වියදම් කරන්නේ. ඒ නිසා බය කරලා ඉතරයි නෑ. සෙනසුරු කියන්නේ රජවරු පාරට වටන කතාව ඇත්ත. හැබැයි පාරේ ඉන්න කෙනා රජ කරන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා සෙනසුරුගේ සාමාන්‍ය සියලු හැම ග්‍රහයකින්ම දෙපත්තක් තියෙනවා. අසුභවාදී පැත්ත තියෙනවා, සුභවාදී පැත්ත තියෙනවා. ඉතින් ඒ වගේම තත්ත්වයක් සෙනසුරු තුළ තියෙන ඉතින් වැඩේ. නමුත් අර ආරෝපිත සෙනසුරු ඒ රාශි කතාවල් නිසා මිනිස්සු ටිකක් සෙනසුරුට බිය වෙලා තියෙනවා. අපි ඒක පස්සේ කතා කරමු. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ සෙනසුරු ග්‍රහය කුම්භ රාශියේ ගමන් කරන දැන් වසර දෙකකට අධික කාලයක්, දෙකකටත් වැඩි කාලයක් තුළ ඒ කාල පරිච්ඡේද තුළ මේ පසුගිය ජුනි මාසයේ 30 වෙනිදාට සෙනසුරුනිදා, ඒ කියන්නේ මීට මාස 4කට 4 මාස කලින් කාල පරිච්ඡේදය තුළ ඔන්න කුම්භ රාශිය තුළ සෙනසුරු ග්‍රහය වක්‍ර භාවයට පත් වුණා. වක්‍ර භාවයට පත්වීම කියන්නේ මොකද්ද කියලා මම ඒ සෙනසුරු වක්‍ර වෙච්ච වීඩියෝ එකෙත් කිව්වා. දැන් මේ මේ මිනිත් සති දෙක තුනකට කලින් ගුරු වක්‍ර වෙච්ච වීඩියෝ එකෙත් කිව්වා. ඒ නිසා ඒක ගැන අපි අමුතුවෙන් කතා කරලා ඉතුනේ. ඉතින් වක්‍ර භාවයට පත්වීමත් එක්ක ඔන්න ගොඩ දෙනෙක්, බොහෝමයක් දෙනෙක් කතා කරා මේ தත්ත්වය. ඉතින් ওই தත්ත්වය තුළ වෙච්ච දේවල් ඔන්න සෙනසුරුගේ වක්‍රය අවසන් වෙමි. සෙනසුරු ඔන්න මේ නොවැම්බර් මාසේ 15 වෙනිදාට නිවෘත වෙනවා. ඉතින් මේ නිවෘත වෙලා මේ තමන්ගේම රාශියක් ඉච්ච කුම්භ රාශියේ සෙනසුරු අවසාන දින 134 ගමන් කරනවා. ඉතින් ඒක ටික මේක සුවිශේෂී. මොකද සෙනසුරුගේ ගමන් මාර්ගයේ අවසාන දින ටික ටිකක් විශේෂයි. ඉතින් තව දෙයක් කියන්න ඕන, මේ ස්වක්ෂේත්‍රව සෙනසුරු ගමන් කරන්න නැවත ආය සෙනසුරුගේම රාශියට කියන දැන් කුම්භ මකර රාශියට එන්නේ තව වසර 25කට පස්සේ. දැන් මේ පහුගිය වසර 5-6 කාල සීමා තුළ සෙනසුරුගේ ඒ තත්ත්වයන් තුළ ගමන් කරපු කාලය තව ආය අවුරුදු 25 ගණන එකයි විශේෂත්වය තියෙන්නේ. ඒ අද තුලාරාශිගත වෙලා උච්ච භාවයට පත් වෙනවා. ඒක ගැන අපි වෙනම කතා කරමු. ඉතින් නමුත් මේක ඉතා සුවිශේෂී වන්නේ ඒකයි. මේ දින 134 ඉතාමත් සුවිශේෂී වන්නේ ඒකයි. එහෙනම් සෙනසුරු ස්වක්ෂේත්‍රව ගමන් කරන කාල පරිච්ඡේදයේ අවසාන දින 134 තව දශක දෙකකටවත් එහෙම කාලයක් එන්නේ නැහැ. ඉතින් කාල වේලා අනුවගෙන අපි ඒ ගැන කතා කරමු. මම මේ ගැන පොඩ්ඩක් කිව්වේ මේ කාල සීමා තුළ මේ දින 134 තුළ තියෙන ඉතා සුවිශේෂී භාවය ගැන ඔබට කියන්න. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි කතා කරමු. සෙනසුරුගේ සම්බන්ධ කාරණාත් එක්ක ඒ රාශක තත්ත්වයන් ඇති වෙනවා. එතකොට ඒ රාශක තත්ත්වයන් තුළ වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ රාශක වර්ග කීපයක් තියෙනවා. විශේෂයි මේ අෂ්ටම ඒ රාශකය, ලග්න ඒ රාශකය, ඒ වගේම ජන්ම ඒ රාශකය තව තියෙනවා. සූර්ය ඒ රාශකය, ඔය වගේ ගොඩාක් කතන්දර තියෙනවා. උත්තර විශේෂම කාරණාවත් එක්ක මේ ජන්ම ඒ රාශක කියන එක තමයි ඔය පොදුවේ අපිට හොයාගන්න ටිකක් අපහසු වෙනවනේ. දැන් මේ ලග්න රාශික අෂ්ටම රාශික නම් හැම ලග්න හිමියාටම පිරෙනවා. දැන් අපි එක ලග්නයක් ගත්තොත් ඒ ලග්නයේ 12 වෙනි භාවයේ, පළවෙනි භාවයේ, දෙවෙනි භාවයේ ශනි ග්‍රහය ගමන් කරන කාල පරිච්ඡේද වසර 7 මාරම ලග්න රාශික තියෙනවා. 8 වෙනි භාවයේ ගමන් කරන කාල සීමා තුළ අෂ්ටම රාශික. ඒතකොට මේ පොදුවේ හැම ලග්නෙටම තියෙනවා. ඒ කාල සීමා වලට අදාළව. නමුත් මේ ජන්ම රාශික කියන දේ එක එක්කෙනාට වෙනස් වෙනවා. ඒ කියන්නේ හැමෝටම එකම කාල සීමා තුළ පිහිටෙනවා කියන එක එලා ඒ ලග්නය අදාළ හැමෝටම පිහිටනවා කියන එකක් නැහැ. ඒක පිහිටවීම තියෙන්නේ ඔබ උපන් කේන්ද්‍ර සටහන් තුළ, ඔබගේ කේන්ද්‍ර සටහනේ චන්ද්‍රය, එහෙම නැත්නම් සඳු ග්‍රහය පිහිටන ස්ථානය තුළ. ඒක මොකද සඳු ග්‍රහය පිහිටන්නේ අපි කියමුකෝ දෙවන කොටුවේ කියලා, දෙවන්න තුළ කියලා. එහෙනම් 1, 2, 3 ඒ කියන්නේ දෙවැනට කලින් එකයි පස්සේ එකයි. ඔන්න ඔය ඒ කාල සීමා තුළ ඒ රාශිවල සෙනසුරු ගමන් කරද්දී ඔබට ඒ ඔබගේ ජන්ම ඒ රාශක තත්ත්වයන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒව ගැන කතා කරමු. එහෙනම් අපි බලමු මේ නොවැම්බර් මාසේ 15 වෙනිදා නිවෘත භාවයට පත් වෙන, වක්‍ර භාවයෙන් මිදිලා නිවෘත භාවයෙන් පත් වෙන සෙනසුරු ග්‍රහය 2025 මාර්තු 29 දක්වාම ඔන්න කුම්භ රාශිය තුළ ගමන් කරනවා. මේක අපි දැන් කතා කරමු ලග්නෙන් ලග්නේ ඔබේ ලග්නයට කොහොම වේවිද මේ තත්ත්වයන් තුළ කියලා. රාශි චක්‍රයේ 8 වන රාශිය ලග්නාධිපති කුජ ග්‍රහය. එහෙමත් නැත්නම් අඟහරු ග්‍රහය වූ වෘශ්චික ලග්නේ, වෘශ්චික ලග්න හිමිනි ආයුබෝවන්. ඉතින් මේ වෘශ්චික ලග්න හිමියන්ට මේ සුවිශේෂී වූ සෙනසුරු ග්‍රහය වක්‍ර භාවයෙන් මිදිලා නිවෘත වීම ඔබට සුවිශේෂීද? අපි කතා කරමු. මේ සෙනසුරු, එහෙමත් නැත්නම් ශනි ග්‍රහය
වෘශ්චික ලග්නේමියන්ගේ තුන්වැන්න සහ හතරවැන්න අධිපති වෘශ්චික ධනු ඊට පස්සේ මකර කුම්භ කියන රාශි දෙකේ අධිපති යන් තුන හතර අධිපතියා. ඔන්න කුම්භ රාශිය තුළම හතරවැන්න තුළම දැන් වසර දෙකහමාරකට ආසන්න කාලයක් ගමන් කරමින් ඇවිල්ලා පහුගිය ජුනි 30 වෙනිදා ඔන්න වක්‍ර භාවයට පැමිණුණා. ඔන්න මේ නොවැම්බර් 15 තමයි මේ වක්‍ර භාවය මිදුනේ මාස හතරක් හතරහා මාරට පස්සේ කාල සීමාවක් වගේ. ඉතින් මේ තත්වයන් තුළ මේ අර අපි කතා කරොත් ඔය ජුනි 30ත් නොවැම්බර් 15 අතර කාල සීමාව තුළ වෘශ්චික ලග්න හිමියාට අධික ලෙස ටිකක් කාර්යබහුලත්වයක් ආවා. කාර්යබහුලත්වය වියදම් වැඩිකම සමහරත්යන් වලදී ටිකක් නිතර නිසර සෞඛ්‍යමය පිරිහීම ක්ෂණික කෝපය. ඒක ඉතින් මේක මේක අමුතුවෙන් කියන්නේ නැහැ. වෘශ්චික ලග්න හිමියාට සාමාන්‍යයෙන් ඔය හදිස්සිකම ක්ෂණික කෝපය කියන එක උපතින්ම අරන් ආපු දෙයක්නේ. එනිසා ඒක අමුතුවෙන් කියනෝ නැහැ. නමුත් චුට්ටක් මේ කාල පරිච්ඡේදය තුළ ඒ தත්ත්වය වැඩි වුණා. ඒ වගේම ටිකක් නොගැලපෙන ඇසුරුකම් වලට පෙළඹුණා. හැබැයි දැන් ඒක තේරුම් ගත්තා. තේරුම් ගනිමින් ඉන්නවා. ඒ කියන්නේ නොගැලපෙන මිනිස්සු හිතවතුන් ලෙස ආශ්‍රය කරලා හොඳට කරගත්තා ඒගොල්ලන්ගේ. ඒකත් අමුතුවෙන් කියන්න ඕනේ. ටිකක් දැනෙන්න ගත්තා. හැබැයි දැන් තේරුම් අරන් ඔබ ඔබගේ පාඩු වැඩ කරන්නත් ක්‍රියාත්මක වෙලා පිරිසක් සමහර පිරිස තාමත් තේරුම් ගනිමින් ඉන්නවා. මේක මේ කියපු කාරණා අපි වෘශ්චික ලග්නෙම 95%ට හරි. ඔය පහකට විතර වෙනස් වෙන්න පුළුවන් 100%ට. මොකද හේතුව මේ ඔබගේ උපන් කේන්සරන් තුල තියෙන බලවත් භාවයන් දසාවල් තුල. හැබැයි පොදුවේ ගත්තොත් 95%ට මේ කියපු කාරණා හරි. ආර්ථික වශයෙන් උනත් වියහිදන් තදයි. මොන හරි දෙයක් දැක්කොත් වියදම් කරනවා. කිසිම එකක් නැහැ ආස කරන දේවල් ගත්තා. හැබැයි ඉතින් ඒ වතරම්ම ඔය වියදම් වුණා මේවා කියලා ඔළුවට ලොකුට ගත්තෙත් නැහැ. හැබැයි ඔන්න මේ නොවැම්බර් 15න් පස්සේ මොකද්ද මේ සිදුවෙන වෙනස? මේ වෙනසත් එක්ක විශේෂයෙන්ම සිදුවෙන දේ දැන් අපි මුලින්ම thumbnail එකේ තිබ්බේ මොකද්ද මේ සුවිශේෂී සෙනසුරුගෙන් දින 134ක්. ඇයි ඒක සෙනසුරුගෙන් සුවිශේෂී දින 134ක් කියලා කියන්නේ? හේතුව ප්‍රධානම කාරණාව සෙනසුරු ග්‍රහයා ආය කුම්භ රාශියට එන්නේ අවුරුදු 27කට ඉස්සරහට පස්සේ. ඒ කියන්නේ දැන් අඩුම ස්වක්ෂේෂ්ඨ වෙන මකර රාශියෙදිත් 25ක්වත් යනවා. ඒ කියන්නේ එහෙනම් මේ අපිට සමහර කර මේ කියන දේවල් කවුරුත් හිතවනාපකම් කරගන්නත් හිත අවුල් කරගන්නත් අවශ්‍ය නැහැ. සමහරගේ ජීවිත කාලෙටම ආය මේ වගේ කාලයක් සෙනසුරු ස්වක්ෂේෂ්ඨ වෙන කාලයක් එන්නේ නැතු වෙන්න පුළුවන්. සමහරුන්ගේ මේ වෙද්දි ඒ වෙද්දි ගෙවෙන දින හොඳම කාලේ ගෙවිලා තියෙන පුළුවන්. මොකද හේතුව? දැන් අවුරුදු 20 කෙනෙක් ගත්තොත් මේ ආය සෙනසුරු ස්වක්ෂේෂ්ඨ වෙද්දි ඔබට අවුරුදු 45ක් වෙලා. එහෙනම් අවුරුදු 25 කෙනෙක්ට 50ක් කරයි. තේරෙනව නේද? දැන් මම මේ කියන දේ පැහැදිලිව කියන දේ. ඉතින් ගැඹුර. ඉතින් ඒ නිසා මේ වගේ ආය අවස්ථාවක් ගොඩාක් කාලකට එන්න ආය නොඑන්න තියෙද්දි මේ දින 134 සෙනසුරුගේ බලය උපරිමයෙන්ම ක්‍රියාත්මක වෙන අවුරුදු يعني දවස් 134 මේ ගෙවෙන්නේ. මේ يعني මාර්තු 29 ඉඳලා දක්වා 2025. එහෙනම් මේ තත්ත්වය තුළ සුවිශේෂී භාවය අරගෙන සෙනසුරු කිව්වම අසුභකාරී කියන කොට දෙනෙක් කියන්නේ නෑ. සෙනසුරු කියන්නේ තනි ග්‍රහය වගේම තමයි. සුභ පැත්තකුත් තියෙනවා, අසුභ පැත්තකුත් තියෙනවා. සමහරු කියන්නේ සෙනසුරු අසුභයි, සිකුරු සුභයි. සෙනසුරුත් සුභ පැත්තක් තියෙනවා, අසුභ පැත්තක් තියෙනවා. සිකුරුගෙත් සුභ වගේම අසුභ පැතිකටත් තියෙනවා. ඒ නිසා ඒ මතයෙන් මිදිලා අපි කතා කරමු එන ටිකක් කියවුව වැඩි කියලා සමහරු බණීවි. නමුත් ඒක තේරුම් ගත යුතු වෙනවනේ. ඒ හින්දා මේ දින 134 සුවිශේෂී වන්නේ ඒ නිසා අපි එහෙනම් කතා කරමු. මේ වෘශ්චික ලග්නෙම යන මේ දින 134 කොහොම ගෙවෙයිද? මේ විශේෂයෙන්ම මේ දින 134 තුළ ඔබට ආර්ථික මේ වශයෙන් සාර්ථකද මේ ධන යෝග මතු කරගන්න ආකාරයෙන් අපි කතා කරන්න යන්නේ. ධන යෝගය සක්‍රිය කරගන්න. ඒ විදිහම පෞල් ජීවිතයේ ඔබේ ජීවිතය සාර්ථක කරගන්න ආකාරය, නිරෝගී වෙන ආකාරය, අධ්‍යාපනික ඉහළට යන ආකාරය කතා කරනවා. ඉතින් ආර්ථික ගැන කතා කරද්දී රැකී රක්ෂාවල් තුළ ඔන්න මේ මාසයේ يعني මේ නොවැම්බර් 15 නොවැම්බර් 30 නොවැම්බර් ගෙවෙද්දිත් එක්කම ඔන්න ඔබට අනිවාර්යයෙන්ම ඔබගේ ආර්ථික මට්ටත්වය උසස් වෙනවාමයි. රැකියා පඩි වැඩි වේවි. නැත්තම් මොකක් හරි අතිරේක ව්‍යාපාරයක් හරි කරලා තමන්ගේ ආර්ථික තත්ත්වය ආදායම් මාර්ග ඉහළ කරගනීවි. නැත්තම් ව්‍යාපාර තුළ දියුණුවත් වේවි. මෙන්න මේ තත්ත්වය අනිවාර්යෙන්ම එනවා. එහෙනම් ඔබ කළ යුත්තේ මොකද්ද? පුළුවන් තරම් මේ වෙලාවේ ඒ දේවල්ට උපරිම කැපවීමෙන් වැඩ කිරීම. රැකියාවේ උපරිම වැඩ කරන්න මේලා උසස් වීමක් බලාපොරොත්තු වෙන උසස් වීම ලැබෙනවා. මේ වෙලාවේ ඔබට යම් කිසි ආකාරකින් වැටුප් වේතන වැඩිවීමක් වෙනවා, දීමනාවක් වැඩි වෙනවා නම් මෙන්න මේ කාලේ ලැබෙනවා. ඒ වගේම මේ කාල පරිච්ඡේද තුළ ව්‍යාපාර තුළ ලාභ ලැබෙනවා. එහෙනම් ඔබ මම කියවනද මේ ආර්ථික මේ ධන යෝග පාදාගෙන මේ ධන යෝග කියව ගාම ගොඩක් අය මේ ලොතරැයි වාසනාවනේ හිතන්නේ. නෑ ලොතරැයි වාසනාව කියන එක ගැන මම කියලා තියෙනවා. මේ 1 ලක්ෂණයකට හැමෝටම ලොතරැයි වාසනාව වෙනවා කියලා කවුරු හරි කියන එක අමු බොරුවක්. වාසනාවල් තියෙනවා. හැබැයි ඒක උපරිම ලොතරැයි වාසනාවට යන්න නම් උපන් කේන්සරන් තුළ ඉතා සුවිශේෂී දුර්ලභ පිහිටීම් තියෙනවා. රුපියල් 1000ක් 2000ක් ඇදෙන එක වෙනම කතාවක්. හැබැයි මේ ධන යෝග කියන ලොතරැයි වාසනාවට විතරක් නෙමෙයි. ඔබට
ආර්ථික වශයෙන් ඉහළ යෑම. එහෙනම් මේ කාලේ ඉඩකඩම් දේපොළ ලාභ තියෙනවා ඔබට මේ කාලේ. ඒ කියන්නේ මේක මේ ඔබට මේ වෙන කෙනෙකුගේ උරුම වෙන ධනයක් තියෙනවා මේ කාලේ. ඒක මේ ලැබෙනකම් බලන් ඉන්න මේක ඔබ අත් කරගන්න ඕන. ඒකට කොහොමද හේතු වෙන්නේ? මොනවාද මේ කාල සීමාව තුළ ඔබට ඔය පවුලෙන් ලැබෙන තියෙන දායාදයක් ලැබෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඔන්න පවුලේ දෙයක් බෙදන්න තියෙනවා මේ වෙලාවේ, ඉඩකඩමක් තියෙනවා, ඒක විකුණලා ඔබට ඔබේ කොටස ලැබෙන්න පුළුවන්. ටිකක් ඔබට වැඩිපුර ලැබෙනවා. ඒ වගේ තත්ත්වයක්. අන්න ඔය වගේ දේවල් තුළ කුමන හෝ තත්ත්වවල ධනය වැඩි වෙනවා. නැත්තම් මේ වෙලාවේ ඔබේ ඉඩමකඩම විකුණන බලාපොරොත්තු වෙන අනිවාර්යෙන්ම විකුණ ගන්න පුළුවන්. වාහනයක් තියෙනවා විකුණන්න බලන්න, ඒක විකුණනවා. කාලයක් විකුණ ගන්න බැරුව තිබ්බ දෙයක් තියෙනවා, ඒක විකුණ ගන්න පුළුවන් වෙනවා. ඒ ලැබෙන දේත් හැබැයි ඔබ මේ වෙලාවේ ටිකක් වැය කරනවා වැඩි. ඒක හොඳට මතක තියාගන්න. මොකද මේ තත්ත්වයන් තුළ ඔබ වියදම් ප්‍රවේශම් කරගත යුතුම නම් මං කියුවේ ඔබට දැන් මේ උත්සව කාලය තියෙනවා නේද, දකින දකදී ගන්නත් හිතෙනවා. අනිත් එක මේ තනියම කරන්නේ නැහැ. මේ වෘෂික ලග්නේ මේ ඇතුළේ මේ තියලා කාලේ තියෙන දෙයක් තමයි අර තමන්ගේ හිතවතුන තමන්ගේ පවුලේ අයට ඒ ලැබෙන දේ වැඩිපුර වියදම් කරනවා. අන්න ඔවුන්ගේ ඒ දේවල් ආසා හිතන දේවල් අරන් දෙන්න ටිකක් ඔබ මේ කාල සීමා තුළනේ ඒ தත්ත ටිකක් තදබල ලෙස දෙන. හැබැයි මෙහෙම ඒවා යහපත්. නමුත් ඒවා සීමා සහිතව කරන්න මොකද හේතුව? අපි යම් කිසි දෙයක් යම්කි ඉතුරුවක් කරගත යුතු නිසා. මොකද මේලා ලැබෙන දේ ඉතුරු කරගන්න වගේ බලන්න මොකද ලැබෙනවා. ඒ தත්ත්වය හොඳට මතක තියාගන්න. ඒ වගේම රැකියාවේ උසස් වීම බලාපොරොත්තු හිටියන ඒ උසස් වීම ලබා කරගන්න අවශ්‍ය කරන සුදුසුකම් සපුරා ගන්න මේ කාලේ ඉතාමත්ම යහපත් කාලයක්. ඒ සුදුසුකම් නැතත් ඒ උසස් වීම ලැබෙනවා ඔබට සුදුසුකම් පසුව අර ලැබෙන සලස්සන්නේ. ඒ කියන්නේ ඔබට මේ උසස් වීම මේ තනතුරු ලැබෙනවා. මේ තනතුරු තව මේ සුදුසුකමට මේ අවශ්‍ය කරන අධ්‍යාපන සුදුසුකම් සපුරා ගත යුතුයි, මේ ප්‍රායෝගික සුදුසුකම් තිබිය යුතුයි කියලා ඒ දේවල් ඔබට අර පාර්ට් ටයිම් පරිබාහිරව කරලා සකසා ගන්න කියලා. අන්න එහෙම ලැබෙන කාලය. ඒ නිසා කොහොම ගියත් වෘශ්චික ලග්න හිමියන්ට අමුතු සැහැල්ලුවක් මනස දැනන කාලයක්. මේක ඒකයි මම මේ පොඩ්ඩ මේ ලග්න පලාපල කියන විදිහට චුට්ට වෙනස් කළේ. මොකද මේ දින 134 වෘශ්චික ලග්න හිමියාට ටිකක් මානසික සැහැල්ලුව බලාපොරොත්තු ගැන වැඩිපුර හිතන කාලයක්. ඔබ ඉලක්ක සීමාවල් ඔබගේ අනාගතය සැලසුම් කරන කාල පරිච්ඡේදය. ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්න මොකද්ද කරන්න ඕනේ? ඒවට පියවරෙන් පියවර ලඟ වෙන්න උත්සාහ කරන කාලයක්. ඔබ ඉලක්කවල ලඟ වෙන්න උත්සාහ කරන කාලයක්. ඒ ඉලක්ක ළඟා කරගන්න හැකි කාලයක්. අන්න ඒක නිසා පුළුවන් තරම් මම කියන්නේ ඒකයි. සමහරු කියන්නේ ඔය හීන ලෝකවල ඉන්න එපා බහින්ද කියලා. නෑ, හීන ලෝකවල නෙවෙයි මම කියන්නේ, ඉලක්කවල ඉන්න ඔබට බහින්ද එපා. ඒ වගේ ඒවා සාක්ෂාත් කරගන්න කොහොමද? ඔබට තනි තීරණයක් ගන්න අපහසු ඇති. එහෙනම් ඒකට මේ වෙලාවේ ඔබට සහාය දක්වන ගොඩාක් කටන විශේෂම ඔබේ සහෝදර සහෝදරි පාර්ශ්වයන් දෙමාපිය වැඩි හිටියෝ මෙලයි. ඔබ පොඩ්ඩක් කැමති නැහැ කාගෙන්වත් දෙයක් අහගන්න, දෙයක් අහන්න කියලා කරගන්න. මොකද ටිකක් උද්දච්ච චරිතයන්නේ මේ කුජගේ ලග්නයක්. ටිකක් ඉන්නෙත් පොඩ්ඩක් අමුතුම විදිහේ උද්දච්චතාවකින් තරහ වෙන්න එපා. එහෙම කිව්වට ඇත්තනේ ටිකක් ආඩම්බරකාරීනේ. නමුත් ඒක පොඩ්ඩක් දැන් මෙලයි පැත්තෙන් ඉඳලා චුට්ට නිහතමානීව ඔබට තියෙන හීන ඔබගේ තියෙන ඉලක්ක ගැන ඔබට විශ්වාසන්ත මං කියවා සහෝදර සහෝදර වෙන්න පුළුවන්, දෙමාපිය වෙන්න පුළුවන්. ඒගොල්ලොත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. අන්න ඒ කතා කරද්දි සමහරක් වෙලාවට ඔබට ඒ දේ තුල අහුවිච්ච නැති දේවල් ඔවුන් දැනගෙන ඉන්න පුළුවන්. නැත්නම් ඒ දේවල් දන්න අය ඔවුන් දැනගෙන ඉන්න පුළුවන්. අන්න හරි උපදේශයක් ගන්න ඔබට අවස්ථාව ලැබෙනවා. එන්නේ උපදේශ තුල ක්‍රියාත්මකගෙන උදව්නුත් ඔවුන්ලා කරනවා. සමහරකට ඔබට ඒ දේවල් කරන්න මේ හීන තිබ්බට මිල මුදල් නැහැ. ආ කමන්නේ, ඔයා පටන් ගන්න, මේක හොඳ දෙයක් කියලා ඔන්න ඔවුන් සහය දක්වනවා. මේ කාලේ උපරිම සහය ලැබෙනවා කාලේ. ඔබගෙන ගොඩාදුරට ඔබේ පවුලේ අයට තිබිච්ච දැන් පවුල් ජීවිත ගැන වෙනම කතා කරනවා. නමුත් මේ දැන් මේ ආර්ථිකරත් එක්ක සම්බන්ධ වෙන නිසා පවුලේ අයට තිබිච්ච යම්කිසි වැරදි ප්‍රතිරූප තිබ්බන මෙන්න මේ කාලේ ඉවත් වෙලා ටිකක් ඔබගෙන ඔවුන් පැහැදීමට ලක් වෙන කාලේ. ඒ නිසා ඔබට ඔවුන් ඕන දෙයක් ඔබ වෙනුවෙන් කරනවා. අන්න ඒක නිසා මෙන්න මේ කාලේ කාගත හිතරින් දන්නේ නැතුව පුළුවන් තරම් හැමෝත් එක්ක හොඳට ඉන්න ගමන් මෙන්න මේ වගේ දේවල් වලට ඔවුන්ගේ සහාය ගන්න. මොකද හේතුව ඔබ මේ වෙලාවේ ආරම්භ කරන ඕනෑම දෙයක් හිනි පෙත්තටම ළඟා වෙන්න හැකියාව තියෙනවා. ඉක්මනින් නෙමෙයි, පියවරෙන් පියවර. ඒ නිසා මේ වෙලාවේ රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, ඕනම කෙනෙක් මේ වෙලාවේ වෘශ්චික ලග්නෙමිය උපරිම උත්සාහ කරන්ද පෙළඹෙන්න අලුතෙන් අතිරේක ආදායම් මාර්ග සලසගෙන එක ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. නැත්තම් පාර්ට් ටයිම් ජොබ් එකක් වෙන්න පුළුවන්. දැන් විදේශගත වෙලා ඉන්නත් බලන් ඉන්න අපි කෙන කියන්නේ නැද්ද මේ මුලින්ම කියන්න ඕන එක. මේ කියන හැම දෙයක්ම ඔබ ලෝකෙ කොහේ හිටියත් බලපාන ඉඳ වෘශ්චික ලග්න මේ විදේශගතලා ඉන්නටත් මේ කියන කාරණා යහපත්. එහෙනම් විදේශගතලා ඉන්න ගමන් මේ කාලේ හොඳට හම්බ කරන්න පුළුවන් කාලයක්. ඉතින් මේ උත්සව කාලේ කියලා සීතලයි කියලා ලංකාවට එනවට වඩා පුළුවන් උත්සාහ කරන මේ මාර්තු දක්වා කාල සීමාව තුළ ඉඳලා ටිකක් වැඩිපුර හම්බ කරගන්න පුළුවන් කාලයක් මේ කාලේ. දීමනා ලැබෙනවා වගේම ටිකක් ඔබට මහන්සියලා වැඩ කරලා හොඳ තත්ත්වයකට එන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. අන්න ඒක නිසා වෙන්න ඔබ මේ වෙලාවේ අතාරින්න එපා. ඔබට පුළුවන් මහන්සි වෙන්න තමා තියෙන්නේ. මහන්සි වෙද්දී
ඔබට මංකවන ලඟින් මින්නයට කතා කරන්න ඔවුන් ඔබව අරගෙනයනවා ඔබ මහන්සි නොකර ඔවුන් ඔබට උදව් කරනවා ඒ දේ තුළ උත්සාහ කරන්න රැකියාව තුළත් දියුණුවත් වෙනවා වගේම රැකියාව ඉහලාගේ හිත් දිනාගන්න ඔවුන්ගේ යම්කිසි ආකාරකින් උදව් පදව් ලැබෙන කාල පරිච්ඡේදයක් ඒ වගේම අනිත් අය සහය දක්වන හැබැයි ඔය අතර දැන් ඔබේ යම්කිසි ආකාරයෙන් සාර්ථකත්වයක් පේද්දි පොඩ්ඩක් ඊර්ෂ්‍යාකාරය ප්‍රශ්න ඇති කරන අයත් එනවා ඒගොල්ලෝ ගැන සැලකිලිමත් වෙලා ඉන්න හැබැයි මේකත් හොඳම දේ ඔබ මේ ඔබට ඉන්න ප්‍රබලතම හතුර ඔබට නොගැලපෙනම කෙනා කියලා හිතන් ඉන්න අයට වඩා ළඟින්ම ඉන්න මිතුරුකම් කරන අය තමයි හතුරුකම් කරන්නේ සමහරට ඒ ඔබට නුරුස්සන ඔබ විතරම ඔබ ප්‍රිය නොකරන අය ඇත්තටම ඔබට නොදැනෙන්න ඔබට හිතවත් ඉඳලා තියෙනවා සමහරක් වෙලාවට මේ ළඟින්ම ඔබට පණ දෙන්න හිටපු අය තමයි ඔබේ දියුණුව දරා ගන්න බැරිලා තියෙන. ඒක ඔබට තේරුම් ගන්න ලැබෙනවා මේ කාලපරිච්ඡේද. ඒකත් යහපත්නේ. මොකද මේ ළඟින් ඉන්න විස සහිත සර්පෙන් හඳුනා ගැනීම ඉතාම වටිනවානේ. ඒ නිසා මේ කාලේ යනවා ඒ තත්ත්වයක් යහපත්. ඔන්න විස සහිත සර්පයෝ හඳුනා ගන්න ලැබෙනවා මේ කාල සීමා තුළ. ඒ නිසා මෙල කවවත් පහත් කළ කව වැඩ කරන්න එපා. කවුරුවත් නුරුස්සන ස්වභාවයෙන් වැඩ කරන්න එපා. හැමෝත් එක්කම hina වෙලා ඔවුන්ගේ ගැටලු තියෙනවා නම් ඒ හිතේ තියාගෙන ඒව ගැන කල්පනාවෙන් ඉන්න එක වෙනම කතාවක්. කාටවත් පිටර කියන්නේ තව එක්කෙනෙක් එක තව කෙනෙකුට බයින්න යන්න එපා. ඔන්න මේ කාලේ හිම කළොත් ඒවනම් ආරංචි වෙනවා. එනිසා ඒ හිතේ තියාගෙන ඔබ කල්පනාවෙන් ඉන්න එක සහ ඔබට හිතන විදිහට අනිත් අයව යම්කිසි තෝරා බේර ගන්න ඔවුන් ගැන තීරණ තීන්දුව ගන්න යන්න එපා මොකද හේතුව ඔබට ඔබ හිතන දේට වඩා හාත්පසින්ම වෙනස් පුද්ගලයෝ තමයි මේ කාලේ තියෙන්නේ. ඒ නිසා එතනදී තීන්දුව තියන ගන්න හදිස්සි වෙන්න එපා. ඉතින් ඒ නිසා මේ හැම තත්වයන් තුළම ඔබට හොඳ ආර්ථික ලාභයක් සලස ගන්න පුළුවන්. එහෙනම් මේ දින 24 තුළ ඔබ කර යුත්තේ මොනා හෝ දෙයක් තුළ ආරම්භයක් ගන්න. අලුත් දෙයක් කරන්න පටන් ගන්න. ඒ දේ තුළ ඔබට සාර්ථක වෙන්න පුළුවන්. මොකද ජීවිතේ අද මේ කතාව මේ මෙච්චර දීර්ඝ කරලා කියන එකට මට බණී නෑ නමුත් මම ඔබට මේ හිතර වදින්න කිව්වේ හේතුව මේ වෘශ්චික ලග්න හිමියටයි තව එක ලග්නය මට ලග්නය මතක නෑ මේ ඒ ලග්න හිමියන් දෙදෙනාට මේ සෙනසුරු ග්‍රහයාගේ මේ හතරවැන තුල නිවෘත වීම තුල ලොකු සාර්ථකත්වයක් යන්න පුළුවන් සහ මේ වෙලාවේ පටන් ගන්න දේ ස්ථාවරත්වයක් තියෙනවා මේක ජීවිත කාලෙම ඔබගේ ජීවිකාව වේවි සමහරකට මේ තියෙන ප්‍රධාන දේ ඔබ හිනාවේ මට මේ දැන් මේ තියෙන මං ඉහළ රැකියාවක් කරන්නේ මේක ප්‍රධාන නොවි මම මේ පොඩියෙන් පටන් ගන්න දෙයක් ආවද ප්‍රධාන කරගෙන ඉන්නේ නැහැ. ඒක තව අවුරුදු 4-5කින් බලන්න. එදාට කමෙන්ට් එකක් පුළුවන් ඇවිල්ලා මේ වීඩියෝ එක හොයන් දාලා යන්න. අනිවාර්යයෙන්ම ඔබ මෙතන රටේ ජනාධිපති වුණත් මේ වෙලාවේ ඔබ මේක නෙමෙයි ඒක නෙමෙයි ඔබේ උසස්ම රැකියාව. ජනාධිපති ලග්නේ පුෂ්ටික වෙන්න තිය. ආහ්. ඉතින් ඒක වෙනම කතාවක් මේ මම ඒක උදාහරණ කිව්වේ. ඔබ ඌ ඉහළම තැනක හිටියත් ඔබ මේ අතිරේකව කරන දේ තමයි සාර්ථක වෙන්නේ. හැබැයි මේ වෙලාව තව දෙයක් හොඳට මතක තියාගන්න. ඔබට ගොඩාක් දේවල් හිතන පතන විදිහින් නම් වෙනස් වෙන්න වෙනවා. ඔබ හිතන් හිතපු දේවල් නෙමෙයි ඔබට ක්‍රියාත්මක කරන්න වෙන්නේ. හැබැයි ඒ දේව සාර්ථක කරගන්නත් ඔබට හැකියාව ලැබෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න අර දුර ඉන්න හතුරට වඩා ළඟ ඉන්න මිතුරන් ප්‍රවේශම් ගන්න සමහරට මේ තියෙන සීළු සුබඵල අහිමි කරන්න ඔවුන්ට හැකියාව පවතින නිසා වෙයි. මොකද ඔබ ගන්න තීන්දුව తీරන වරද්දන්න හිතවතුන්ට පුළුවන්. ඒව හරි ගස්සනත් උන්ට තමයි පුළුවන්. ඒ නිසා ඒවා ආවට ගියර කරන්න එපා. හොඳින් හිතලා හැබැයි ගත යුතු උන්ගෙන් අරගෙන ඉදිරියට යන්න උත්සාහ කරන්න. පෞජිත ගෘමිජිත කියලා කිව්වා වගේ මේ කාලේ ඔබට ලොකු හොඳ සහායක් ලැබෙන කාලය. ඔබ කරන කටයුතු සහාය දක්වනවා. ඒක මූල්‍ය මේ වශයෙන් වෙන්න පුළුවන්. අවවාද අනුශාසනාත්මකව වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ තත්ත්වයන් තුළ නමුත් මේ හැම දේ තුළදීම පොඩි දෙයක් තියෙනවා. ඔබට නම් ටිකක් අර තදින් කේන්ති යන தත්ත්වය තියෙනවා. ඒක මම කියන ශෙනේක ඒක උපතින් වෙන දෙයක් කියලා. මේක කාල සීමා තුළ තරමක් පාලනේ. නමුත් අර ඒ වගේ දෙයක් වලදී පොඩ්ඩක් හදිස්සි වෙලා කලබලලා අනිත් අයගේ හිත දෙන්න නැතුව කටයුතු කරන වග බලන්න. හැබැයි තමන්ගේ දෙමව්පියන්ට වැඩිහිටි සහෝදර සහෝදරයන්ට මේ කාල සීමා තුළ ඒතරම්ම යහපත් කාල පරිච්ඡේදයක් නෙමෙයි. මේ කාල පරිච්ඡේදය ඔවුන්ට ටිකක් අසනීප කාර්යතත්වයන් උග්‍ර වෙන්න, ඔවුන්ට යම්කිසි අනතුරු සිදු වෙන්න, ටිකක් රෝහල්ගත වෙන්න, ටිකක් මාරක කරදර ගෙන එන්න හේතු කාරණ දෙන්න නිසා ඔවුන්ට යම්කිසි අසනීපකාරී තත්ත්වයන් දෙනනම් කුමන හෝ තත්ත්වයන් තුළ ඒකට හොයලා බලලා ඒවට යම්කිසි ප්‍රතිකාරම කරන්න ඕම පෙළඹවන්න යහපත්. මොකද මේ කාල සීමා තුළ ඔවුන්ගේ සෞඛ්‍ය පිරිහීම් ප්‍රබලට පෙනෙනවා වගේම ඒවට ඔබගේ කාලය ශ්‍රමය ඔබගේ මුදල් වැය කරන්න සිද්ධ වෙනවා. නමුත් තමන් ගෑ වෙනුවෙන් කරන දේවල් තුළ ඒවා හිතන්නේ නැහැ කියන එක හරි. නමුත් ඒක නිකන් දුරදිග යන්න ඕනේ නේ. අපිට කියන්නේ නියපොත්තෙන් කරන දේ පොරවෙන් කපන දන්නට යන්න ඕනේ නේ. ඒ නිසා ඔවුන් ගැන පොඩ්ඩක් මේකල සැලකිලිමත් වෙලා පොඩ්ඩක් ඔවුන්ගේ සෞඛ්‍ය ගැන හොයලා බලලා කරන්න. ඒ වගේම ඔවුන්ට පොඩ්ඩක් කල්පනාකාරීව ඉන්න කියන්නේ පාරේ වාහන දහවණය කරන පාරේ යනවන මෙල ඔවුන්ට අනතුරු වෙන්න පොඩි ටිකක් ප්‍රවණතාව වෙනවා. හිසර පොඩි හානිකර තත්ත්වයන් වෙන්න ඉඩකට පවතිනවා. ඒ නිසා චුට්ටක් ඔවුන් ගැන ටිකක් සැලකිලිමත් වෙන්න කියලා ඔවුන්ට පොඩි දෙයක් කියලා දෙන්න. යද්දිත් පරිස්සමෙන් එන්න. ඒ යම්සියා කර ඔබ කරන ඔය භාවනාවන් තුළ මෛත්‍රී භාවනාවන් තුළ ඔවුන්ටත් මේ මෛත්‍රිය පවත්වා ගන්න ඒ දේවල් තුළත්
අරගෙන ඔවුනත් පුළුවන් තරම් මේ ආගම දහම නැඹුරු කරගන්න මේ කාලේ උත්සාහ දරන්න. ඒ වගේ මේ විවාහක ඔබ දරුපල අපේක්ෂාවෙන් සිටියනම් මෙන්න මේ කාල සීමා තුළ දරුවන් පිළිසිඳ ගැනීමට යහපත් කාල පරිච්ඡේදයක් වගේම මේ සමාජශීලී සමාජයේ පිළිගැනීමක් ඇති යම්කිසි අර මහජන බලයක් ගොඩනගා ගත හැකි. ඒ කියන්නේ මේ දේශපාලඥයෝ බිහි වෙනවා කියන එක නෙමෙයි. මිනිස්සු අතරට ගිහිල්ලා ටිකක් ලොකු දියුණුවක් ගෞරව ප්‍රසාදයට ලක් වෙන්න පුළුවන් දේශපාලන නොවන ඕන තරම් කට්ටි ඉන්නවා. අන්න ඒ වගේ දරුවන් මේ කාල සීමා තුළ පිළිසිඳ ගන්න හැකියාව පාදන ගොඩාදුරට ඔවුන් ටිකක් ඉහළට යන කට්ටිය ප්‍රසිද්ධ වෙන කට්ටිය ජනප්‍රිය වෙන කට්ටිය අන්න ඔවුන් ඒ කියන්නේ දැන් මේ තව ඔවුන් ඉපදලා තව අවුරුදු 10ක් 20ක් යනවා. නමුත් අන්න ඒ විදිහේ ටිකක් ඉදිරියට යන විදිහේ දරුවන් පිළිසිඳ ගන්නා කාලයක් වගේම දරුපල අපේක්ෂා හිටපගේ බලාපොරොත්තු සිද්ධ වෙන කාල පරිච්ඡේදය. ඒ වගේම පොඩක් මේ දරුවන් පිළිසඳගෙනගෙන මේ කාලේ ඉන්න අයට පොඩි විශේෂ දෙයක් කියනවා. ජනවාරි මාසයේ දෙවෙනිදා වගේ දක්වා කාල පරිච්ඡේදය තුළ චුට්ට ප්‍රවේශම් වෙන දරුග ප්‍රවේශම් කරගෙන උත්සාහ කරන මේ කාල සීමා තුළ පොඩි පොඩි වැටීම් නිසා එන අනතුරු කාලී තත්ත්වයන් නැත්නම් රුධිරය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් නිසා ඇති වෙන තත්ත්වයන් ඇති වෙන ඊටකට පතුනවා. බය කරන්නේ මේ කියන්නේ ප්‍රවේශම් වෙන කල්පනාකාරීව කටයුතු කරන්න. ඒ වගේම මෙන්න මේ කාල සීමා දැන් මේ වෘශ්චික ලග්නෙ මේ පුරුෂයන්ටත් කියන්නේ දැන් ඔබ දරු පිළිස ගැනීම සිද්ධ කරන්න. ඒක වෙනම කතාවක්. නෑ නෑ ඔබේ බිරිඳ පිළිස ගැනීම වෙන පුළුවන් සමහර වගේ ප්‍රශ්නත් අහන මම පිරිමේ කොහොමද මම දරු පිළිස ගන්න කියලා. ඉතින් ඒක හරි ප්‍රායෝගිකව හිතන්න පුළුවන්. තමන්ගේ බිරිඳ මේ කාලේ ගැප් ගන්න ඊටකට බහුල කාල පරිච්ඡේදයක්. ඒක නිසා ඒ තත්ත්වයන් තුළ සතුරුදායක ආරංචි බොහෝ දිනකට බලාපොරොත්තු විය හැකි. ඒ වගේම මේ ඉන්න දරුවන් උනත් මේ කාල සීමා තුළ ටිකක් අර ආදරණීය හුරතල් දරුව හැබැයි පොඩ්ඩක් හිතුවක් අර ඔවුන් ඈ ඒක හොඳට මතක තියාගන්න. මේ හැබැයි ඒකෙත් හුරතල් භාවයක් තියෙනවා. හැබැයි ටිකක් ඔවුන්ලත් පොඩ්ඩක් ප්‍රවේශම් කරගන්න මේ ජනවාරි දෙක දක්වා කාල සීමා තුළ පොඩි පොඩි අනුතුරු කරගන්න වැටීම් තුවාල කිරීම විශේෂම ඔය පිහි වගේ දේවල් ඈත් කැපෙන සුළු දේවල් ඈත් කරලා තියන්න උත්සාහ කරන ඒවා තුළින් අනුතුරු කරගන්න ඊටකට වැටීම් මේ වෙලාවේ චුට්ටක් ඔය දුවද්දි කරද්දි උනත් වැටෙනවා වැඩි. ඒව මෙහෙමයි දරුවෝ වැටෙන්න ඕන ඒ වගේ දේවල් ලොකුටියක් තද බල අනතුරු වෙන්න එක අපිට වළක්වා ගන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ගේ ආරක්ෂාව ගැන චුට්ටක් හිතලා මේ ජනවාරි මාසේ දක්වා කටයුතු කරන්න. අනිත් පැත්තෙන් කතා කරාම මෙන්න මේ කාල පරිච්ඡේදය තුළ ප්‍රේම සම්බන්ධතා ආදර සම්බන්ධතා තුළ ඔබට සාමාන්‍ය පරිදි කටයුතු කරන්න හැකියාව ලැබෙනවා. වගේම ඔබගේ මේ ඒක මට කියන්න බැරි විවාහය අවිවාහක වුණත් විවාහක වුණත් ඔබගේ මේ පෙම්වතා පෙම්වතිය නැත්නම් සහකාරය සහකාරය සැමියා බිරිඳ තුළ යම්කිසි දියුණුවක් ඇති වෙන කාල සීමා කාර්තික මාසයේ වුණත් ටිකක් ස්ථාවරත්වයක් සකසා ගන්නා කාල පරිච්ඡේදයක් සහ මේ කාල සීමා තුළ විවාහ යෝජනා ස්ථීර වෙලා ඔන්න විවාහන දින නියම වෙන කාල පරිච්ඡේදය මෙන්න මේ කාලේ ඔන්න දෙමාපියන්ට කියා ගන්න බැරුව හිටියනම් ඔන්න ඔබගේ ආදර සම්බන්ධතාවය ගැන මෙන්න මේ කාලේ කියන්න. විශේෂයෙන්ම මේ දෙසැම්බර් මුල් සතිය පැනල වගේ කියන්න අනිවාර්යෙන් එකට ඔබට කැමැත්ත ලැබෙනවා. වගේම ඊට පස්සේ වැඩිහිටියෝ මැදිහත්ලා ඒ සඳහා ඒ විවාහයන් සඳහා යම්කිසි දින තීරණය කර ගැනීම සමහරු කේන්දර බලනවා සමහරු ඒවට අදාළ කියනවනේ ගොඩාක් දේවල් කරන්න. ඒ කටයුතු වලට යොහුසුලුව කටයුතු කරනවා. ඒවත් අර හිතර සැහැල්ලුව දෙන සතුරක් දෙන කාලය. මොකද දැන් බැඳලා වෙනම කතාව බඳින්න කලින් තියෙන යමුතු දෙයක් තියෙනවනේ ඒ විවාහය ගැන කියද්දි. අන්න ඒ සතුට ඒ යම්කිසි අර බලාපොරොත්තුව තුළ ජීවත් වෙන කෙනා වගේම මේ කාලේ යාළු විහිළියන් වැඩිපුර ආශ්‍රකන ඔවුන් සමග වැඩිපුර කල් ගෙවන්න ඒ කියන්නේ වෘත්තීය මේ තත්ත්වයන් තුළ ටිකක් යාළු ඒ කියන්නේ එන්න එකට වැඩ කරන ගේ ඈත් උනත් මේ පුද්ගලික ජීවිතය ඇතුලේ දැන් ඔය කියන්නේ පාසල පහුගියා ඒ කියන්නේ ගමේ ගොඩේ යාළු යහෙලියෝ පාසලේ යාළු එලි අන්න ඕන්න එකට වැඩිපුර කුළුපාගු වෙන කාලයක් උන් ඈත්ලා හිටිනු ලඟ වෙන්න නැත්නම් අපි දුර නෑයෙන් එක්ක වැඩිපුර සම්බන්ධ වෙන්න ලැබෙන කාල පරිච්ඡේද ටික එතනත් පොඩි සහනයක් සැනසීම විනෝදයක් ටික කාලෙක හම්බෙන ඈත්කේදී තවත් විනෝද ජනකයිනේ. ඒ වගේ තත්ත්වයන් තුළ කටයුතු කරන්න හැකියාව ලැබෙනවා. වගේම පොඩක් සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවන්න මේ කාලේ ඒ ඔබ උත්සාහ කරනවා වගේ ඔබට ඒක සඳහා අවස්ථාවක් නිරායාසයෙන්ම ලැබෙන කාල සීමාවක් මේ තත්ත්වයන් තුළ. ඒ වගේම මේ කාල සීමා තුළ අධ්‍යාපනය ගැන කතා කරොත් වෘශ්චික ලග්න හිමියන්ගේ අධ්‍යාපන කටයුතු වලට එතරම් අසුභකාරී කාලයක් නෙමෙයි මේ කාල සීමා තුළ. විශේෂයෙන්ම නොවැම්බර් මාසයේ පැනට පස්සේ ගොඩාක් දුරට ඔබේ අධ්‍යාපන කටයුතු වල යම්කිසි සාර්ථකත්වයක් අත්කර ගන්න හැකියාව දෙන. එහෙම කියද්දි මේ A-level විභාගයේ මේ නොවැම්බර් 25 ලියන්න අවුල් ගන්න අවශ්‍ය නැහැ. මම ඒ නොවැම්බර් මාසේ බලාපල වල කිව්වනේ මේ තත්ත්වය තුළ 25 කෙන මහල් ගුදුරන් නෙමෙයි මේ මාසයක් වුණා කියලා නෙමෙයි ජ්‍යොතිෂය තුළ තියෙන. එහෙනම් මේ සතියකට පෙර කලින් මේ කාලේ ඔබට හොඳයි පොඩ්ඩක් මේ කාලේ චුට්ටක් මහන්සි වෙලා කටයුතු කරන අධ්‍යාපනික වශයෙන් සාර්ථකත්වයක් කරගන්නා වගේ මේ කාලේ ඔය උපාධි හදාරන්න නැත්නම් ඔය පාඨමාලා හදාරන්න ඒ වගේ බලාපොරොත්තු වෙනාට ඉතාමත්ම යහපත් කාල පරිච්ඡේදය. ඒ අර මම කියවන මේ රැකියාව උසස් වීම ලැබෙනවා. ඒකට සමහරකට ඒ සුසුකම් මදි වුණත් ඒවා පස්සේ සපුරාගෙන ඉන්න කියලා හරි කියනවා. අනේ ඒ සඳහා යොමු වෙන්න මේ කාලය. එහෙනම් දැන් උසස් වීම බලාපොරොත්තු නැහැ. පුළුවන් තරම් උත්සාහ කරන මේලා ඒ අවශ්‍ය කරන සුසුකම් හොයලා ඒවා සපුරා ගන්න. අන්න ඒ දේ තුළ ඔබට ලොකු සාර්ථකත්වයක අධ්‍යාපන තත්ත්වයන් තුළ ඇති කරගන්න හැකියාව වෙනවා. ඒ වගේම මේ කාලේ ඔය රැකියාවල් නොමැති හිටියපැයි රැකියාව ලැබෙනවා. ඒ සම්මුඛ පරීක්ෂණ යන මොකද සම්මුඛ පරීක්ෂණ වලින් අනිවාර්යෙන් සමත් වෙනවා ඔබ මේ කාල සීමා තුළ. විදේශගත වෙන්න අධ්‍යාපන කටයුතු සඳහා බලාපොරොත්තු වෙනවා නම් ඒකටත් ඔබට අවස්ථාව මේ කාල සීමා තුළ ලැබෙනවා. ගොඩාක් වෙනසක් ඔය පහුගිය කාලයට වඩා සහනයක් සැහැල්ලුවක් හැම අතින්ම වෘශ්චික ලග්න හිමියට
ලැබෙන කලදසවත්තම මෙන්න මේ සෙනසුරු ග්‍රහය වක්‍රභාවයෙන් මිදුණට පස්සේ මේ කුම්භ රාශිය ගමන් කරන ඉතිරි දින 137 තුල ගෙවෙන්නේ. ඒ වගේම මේ කාලේ තව මේ අපි මේ කතා කරන යුතුයම කාරණාවනේ මේ මොකද්ද මේ අපි විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපන හදන දවසට ඒගොල්ලෝ යහපත් ලෙස අධ්‍යාපන හදන්න පුළුවන්. නමුත් ඔබ මේ කාල සීමා තුළ ඔය එක එක යම් කිසි අපි කියන්නේ ඔය පිරිසක් එකතු වෙලා කරන වැඩ කටයුතු වලට පෙළඹෙන වැඩි. ඒක මේකයි මේ අයහපත් දේවල් නෙමෙයි මම මේ කියන්නේ කලහකාරී දේවල් නෙමෙයි. ඒවත් තියෙනවා එක පැත්තෙන්. ඒවයින් පොඩක් ප්‍රවේශම් වෙන්න ඕන. නමුත් අර පිරිසක් එකතු වෙලා ඔය කරන ඉවෙන්ට්ස් සංවිධානය කිරීම වලට එහෙම ඔබ මේ කාලේ මුලසුනගෙන වැඩ කරනවා. විශේෂයෙන් මේ තත්ත්වයේ උපරිමයෙන්ම කටයුතු කරන කාලය ඒ දේ තුලත් යම් කිසි ජනප්‍රියත්වයක් ප්‍රසිද්ධිය ඔබ කරපු දේ මේක කියලා ගොඩක් අය කතා වෙනවා. අනේ වගේ දේවල් තුල ඒවල සාර්ථකද දැකලා සතුටු වෙන්න පුළුවන් කාලය. හැබැයි ඒ වගේම අනිත් පැත්තෙන් අර කලහකාරී දේවල් වලටත් පොඩක් සම්බන්ධ වෙන ඉඩකට පාදිනවා. ඒක ගැන නම් ටිකක් බුද්ධිමත්ව කටයුතු කරලා ඒ දේවල් වළක්වා ගන්න වගේ බලා ගන්න වෘශ්චික ලග්න හිමියෝ. ඒ සෞඛ්‍ය ගැන කතා කරද්දී සෞඛ්‍යමේ වශයෙන් මේ කාලේ වෘශ්චික ලග්න හිමියන්ට ටිකක් අර තුවාල සිදුවීම් පැත්ත වැඩි. පොඩි දෙයක් ඉන්න බෑ කොහේ හරි ටිකක් කී ගියා වෙදලාදී කොයි මොකේකට හරි අඩුමතරමේ මේ පොඩි කම්බියකට හරි නැත්නම් ඔය තියුණු ගහකට හරි අත්තකට හරි කට්ටකට හරි සීරෙනවා. අනේ වගේ දේවල් වෙන ඉඩකඩ වැඩි. මේ පොඩි පොඩි අනතුරු තමයි. නමුත් ඒවා ටිකක් වැඩි වශයෙන් සිදු වෙනවා. අනේ වගේ තත්ත්වෙන් තියෙන හැබැයි අර කිව්ව වගේම රිය දහමනේ දී වගේ නම් ප්‍රවේශම් වෙන්න ඕන. ඒ වගේම ඔය විශේෂයෙන්ම ගෘහණිය ඔය පිහිය ආශ්‍රිත ඔය කතුරු ඒ වගේ තියුණු ආයුධ වලින් වැඩ කටයුතු කරන අය ගෘහණිය විතර නෙමෙයි දැන් සමහරු රස්සාවටත් ඔය වගේ දේවල් කරන අය ඉන්නවා. මම මේ කියන්නේ මේ අර මරකම් කරන අය ගැන නෙමෙයි රස්සාවල් තුලත් ඔය ආයුධත් එක්ක වැඩ කරන මැෂින් එක දැන් විශේෂ විදේශගත වෙලා ඉන්න අය ගොඩක් ප්‍රොඩක්ට් ඔය ප්‍රවේශම් කරගන්න අතපය කැපෙන්න ඒවට හානි වෙන ඉඩකඩ තියෙනවා ඒ තත්ත්වයන් තුල ටිකක් එන්න. ඒ වගේම මේ කාලේ ස්නායුගත අසනීපකාරී තත්ත්වයන් ටිකක් ඇති වෙන ඉඩකඩ පාදන පොඩ්ඩක් ඒක පොඩ්ඩක් හොයලා බලලා මේ ටිකක් ඉගෙන ටිකක් අර මං කියන ටිකක් හොඳට කටයුතු කරන්න. මොකද ඒවා ලේසි දේවල් නෙමෙයි කියන එක බය කරන්නේ නෙමෙයි කියන්නේ. නමුත් ස්නායුගත අසනීපකාරී තත්ත්වයන් ටිකක් දුර දිගට ගියොත් ගැටලුනේ මූලික අවදයන් තුළ ඒවා ටිකක් වළක්වා ගන්න හැකියාව තියෙන නිසා ඒ ගැන සම්බන්ධයෙන් කටයුතු කරනවා. විශේෂයෙන්ම සුසුම්නාව ආශ්‍රිතව කොන්ද කුදු වීම වගේ තත්ත්වයන් නැති වෙන ඉඩකඩ පදන ඒවට නිසි ව්‍යායාම තුළ කටයුතු කරන්ද ඒත් එක්කම අනිත් පැත්තෙන් මේ කාල පරිච්ඡේද තුළ අක්ෂි සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. පේන ඇස්වල පෙනීම පොඩ්ඩක් දුර්වල වෙන වගේ තත්ත්වයන් ඒ නිසා ඒවටත් නිවැරදි ලෙස ටිකක් කාලයක් ගිහිල්ලා හැමදාම කන්නාඩි දාන් ඉන්න නැත්නම් ඔය ලෙන්ස් දාන්න ඒවා වෙන තත්ත්වයටපත් වෙන කලින් අර తాවකාලික ප්‍රතිකාර තුළ වළක්වා ගත හැකි අසනීපන ඒවා අනේක නිසා ඒවට ඒවා ගැන ටිකක් වෛද්‍යවරුන් මුණ ගැහිලා ඒ තත්ත්වයන් තුළ කටයුතු කරන්න වගේ බලන්න. එතකොට ඒක මොකද S2 කියන දේ වටිනාකම දන්නවනේ ජම්මුතුෙන් කියන්න ඕනේ නැහැ. S2 වහගෙන ටිකක් දුරක් විනේ මීටර් 10ක් පලක් ඇවිදලා බලන්නකෝ. එතකොට තේරෙයි S පෙනීම කියන දේ වටිනාකම. ඒක අමුතුවෙන් කියන දෙයක් නැහැ නේ. ඒක නිසා මේ කාලේ ඒ ගැන ටිකක් සම්බන්ධව කටයුතු කරන්න වගේ බලා ගන්න. ඉතින් ඔහොම තත්ත්වයක් තමයි වෙන්නේ මේ දින 137 තුළ. ඉතින් වාසනාවන්ත කාලයක් සෑහන සාපේක්ෂව ගත්තාම ටික සැහැල්ලුවකින්ද මනසට තියෙන සැහැල්ලුව මානසික නිදහස කියන දේම කොතරම් වටිනවද ඒක මේ මුදල් වලින් මිල කරන්න බෑනේ. ඒ වගේ තත්ත්වයක් තුළ ආර්ථික මෙත්ත යහපතත් ළඟා කරන්න පුළුවන් ටික කාර්යබහුල වැඩ කරන්න කාලය අපතේන ඒවා. ඉතින් ඔයත් එක්ක යන්න. ඉතින් අපි කතා කරමු මේ දින 134 තුළ මේ ඔබගේ ඉලක්ක සඳහා ඔබට ළඟා වෙන්න යම්කිසි ආකාරයකින් තියෙන පුංචි පුංචි හරි අසුභකාරී දේවල් වලින් මිදිලා සමහරට ඔබේ පුද්ගලික කෙසටහන් තුළ තියෙන පිහිටින් වල අසුභකාරී දේවල් තියෙන්න පුළුවන්. අන්න ඒවත් එක්ක ඒ වැඩි අසුභ අඩු කරගෙන තියෙන සුභ වැඩි කරගන්න අපි පිළියම් පිළිවෙත් දැන් කතා කරමු මොනවද ඒව කරන්න කියලා. ඉතින් ඒ විදේශගතලා ඉන්නට සමහර පිළියම් පිළිවෙත් කරන්න බැරි වෙයි. පන්සල් වලට යන්න බැරි වෙයි. පල්ලියට යන්න බැරි වෙයි. ඒකිනේ ඖෂධ වර්ගේ පහන් දල්ලන්න බැරි වෙයි. කමක් නැහැ. ඔබ සිත් තුළ ඒදී මේ සංකේතාත්මකව ඔබ පන්සලක් ගාව ඉන්න කෙනෙක් තියන තමන්ට හැකි පමණින් ඒ භාවනාව විතරක් හරි කරන්න උත්සාහ කරනවා. මොකද මේ සිතුවිල්ල තුළ නැත්තම කිව්වොත් අපි මේ පන්සලේ තියෙන බෝධිය බුදුජනන් වහන්සේ පිටදුම් බෝධිය නෙමෙයිනේ. නමුත් ඒ දේ තුළ සංකේතාත්මක එක මේ වෙනවා. ඒක තුළත් අපිට යම්කිසි ශ්‍රද්ධාවක් එනවා. චෛත්‍ය තුළත් එමය, පිළිම තුළත් එහෙමයි. අන්න ඉතින් ඔබ ඒ ශ්‍රද්ධාව කියන දේ ඔබේ මනස තුළ සිතුවිල්ලෙන් මවා ගැනීමක් උපරිමයෙන් ප්‍රමාණවත්. හැකියා යන්න, හැකියා යෑම තුළ નિરાයසගෙන උත්තේජනය ඉතා වටිනවා. නමුත් ඒ යන්න බෑ කියලා ඔබ අදාහිරමත් වෙන්න එපා. ඔබ ඒ දේ තුළ ඒ ගිහිල්ලා ඔබ හිතින් ඒ ගමන ගිහිල්ලා ඔබ ඉන්නේ මේ ශ්‍රී මාපෝධිය ගමේ රුවන්වැලි සෑය ගාව ඉන්නේ කියලා ඒ කියන ඒ පෝධි පූජාව හිතින් කරන විදිහට හිතාගෙන ඒ තියෙන ඒ යම්කිසි සන්තුෂ්ටියක් ලැබෙනවා එකකින්. ඒක ඔබ මනසට ළඟා කරගෙන මනස ධනාත්මක කරගන්න. අනේ ධනාත්මක කර ගැනීම තුළ යන්න ඉදිරියට. ඔය දෙවියන්ට කරන බාරහාර තියෙන ඒවත් ඔබ හිතින් ඒ දේවල් කරන්න. මේ දේවල් තුළ මොකද මේ වැදගත් වෙන්නේ? මේ දේ තුළ තියෙන විද්‍යාත්මක භාවය. සමහරු ප්‍රශ්න කරන්නේ මොනවාද මේ දෙවියෝ කියන සංකල්ප තුළ තියෙන විද්‍යාත්මක භාවය කියලා. මම ඕක ගැන ගොඩාක් කියලා දී පහුගිය වීඩියෝ වල අපි ඒක ඉදිරියේදී වැඩියෙන් කතා කරමු. නමුත් අර දෙවියෝන් කියන තැන එන අපිට උත්තේජනය, දෙවියන් මානසිකව යම්කිසි ආකාරයකට ඇති වෙන සහනය, ඒක
යම් කිසර මනෝවිද්‍යාව තුළත් සපත කරපු දෙයක් එක ඒන ධනාත්ම බයත දෙවිය අපිත්ත ඉන්න කළ හිතුනහම අපි අමුතු හයියක් හිතරෙන එතකට මනස ධනාත්ම කෙන ඕරක ධනාත්ම නතු අපිට ගොඩාතුට අපි කරන දෙවල් නිවැරදින අර මනසේ තියෙන තියෙන බය නැතිවෙලාන දෙවිය හරි අපිත්ත ඉන්න කළ එතකට ඉබේ මර ය හරිදය කරන්න මනස යොමු වෙන අල ඒකයි මේක මහලොක මැජික්කයන්නේෙ මේ ඒක මේ සරල දෙයක් මේ කැනටිය වැඩිපුර කතා කරමු තේරුම් ඇති නමුත් ඒ දේ තේරුම් කර කටයුතු කරන්න ඔබ කිසි සේත්ම කලබල විය යුතු නෑ මේකන පිළියම් පිළිත්ත ඉදිරිට යන්න ඔබට සාර්ථකත්ව ලැබෙන ලැබෙනවා අපි එහෙනම් කතා කරමු මේ වෘශ්චික ලග්න හිමියන්ට ගොඩ යන්න මේ දවස් 134 තුල අපි කතා කරපු සරල භාෂාවක් කියොත් ගේම ගහන්න කරන් දෙන පිළියම් පිළිවෙත් මොනවද කියලා මෙතෙන් පටන් ඉතින් මේ පිළියම් පිළිවෙත් ගැන කියද්දී සමහරු ප්‍රශ්න කරනවා මේ අපි මේ දෛවයේ අරගෙන ආවේ පෙර භවයන කුසල් අකුසල් මතනම් කොහොමද අපි වෙනස් කරන්නේ කොහොමද අපේ දෛවය වෙනස් කරගන්නේ කියලා මෙහෙමයි අපිට දෛවය වෙනස් කරනවා කියන අදහස් කරන්නේ අපිට සිදුවෙන අසුභකාරී දේවල් වැළැක්වීම පමණක් නෙමෙයි පුංචි උදාහරණයක් ගමු වහිනව වර්ෂාවක් නෝ එතකොට මේ වර්ෂාව කියන්නේ අපිට නවත්තන්න බෑ හැබැයි අපිට වැස්ස නොතෙමී ඉන්න පුළුවන් එක්කෝ ඒ වෙලාවට අපිට හේවනකට කියන්නේ වැස්සෙන් තෙමෙන්නේ නැති තැනකට යන්න පුළුවන් සමහර තැනද කුඩයක් තියෙනවා ඉහළ යන්න පුළුවන් හැබැයි කුඩ ඉහළ යන්න බැරි වෙහිත් තියෙනවා ඉතින් මොන මේ පිළියම් පිළිවෙත් කියන්නේ ඒ වගේ දෙයක් අපිට ඒ අවස්ථාවන් වලට මුහුණ දෙද්දී අපිට తాවකාලිකව හෝ ඒ සඳහා විසඳුමක් ගන්න පුළුවන් සමහරක් වල දුරට ඒ සිදුවෙන දේ තුළ දැන් වැස්ස හින්දා ඔබ හේවන කරන්න අතර වෙන්න ගියුනොත් අපිට යන ගමන පොඩ්ඩක් ප්‍රමාද වෙන්න පුළුවන් හැබැයි ඔබට වැස්සට වාහනයක් තිබ්බොත් නොතෙමී යන්න පුළුවන් අන්න ඒ වගේ අවස්ථා තියෙන සමහර අයට තමන්ට තමන්ට සාපේක්ෂව වෙනස් කරන්න පුළුවන් සමහරුන්ට එක්කෝ තෙමෙන්නේ නැහැ නැත්තම් කොඩයක් කියලා යන නැත්තම් සමහරවට ප්‍රශ්න නැතුව වාහනේ යන්න පුළුවන් හැබැයි ඔය අතතන පොඩ්ඩක් තෙමෙන්නත් පුළුවන් මේ මොකද්ද මේ මිනිස්සයා කියන්නේ කියලා සමහරට කේන්තිය වෙන්නේ නැහැ මම මේ කියන උත්සාහ කරන්නේ මෙහෙමයි මේ පිළියම් පිළිවෙත් තුළ අපිට උත්තර හොයන්න පුළුවන් අපි නිවැරදිම පිළියම් පිළිවෙත් උත්තර හෙව්වොත් අර වැස්සට අපිට වාහනයක ගිහිල්ලා කුඩේකින් බහැලා යන්න පුළුවන් තත්ත්වයට අපිට හරියට කරගත්තොත් පුළුවන් සමහරක් වෙලාවට අපිට ඒව හරියට කරගන්න බැරුව ගියොත් අපිට කුඩයක් ලාවට තෙමෙති මෙහෙර කුඩේ යන්න පුළුවන් නැත්තම් ටික වෙලාවක් නතර වෙලා ටිකක් ප්‍රමාදුණත් යන්න පුළුවන් ඒ වගේ තමයි අන්න ඒක සරල උදාහරණයක් තියාගන්න ඉතින් හැබැයි මේ හැම දෙයකටම අපිට උත්තර හොයන්න පුළුවන් මොකද අකුසල් කර්ම නම් මේ අපිට අපල කියලා පළ දෙන්නේ ඒවා අපිට කුසල් කිරීම තුළ අහෝසි කරගන්න පුළුවන් දැන් ධන අපි කියන්නේ ඍණ දේවල් නැති කරන්න අපි ධන දේවල් එකතු කර යුතුයි අන්න ඒ වගේ තමයි ඉතින් ඒක නිසා මේ පිළියම් පිළිවෙත් කිරීමේදී ඊට විශේෂත්වයක් තියෙන එක ඒකයි මේක විද්‍යාත්මක පසුබිම ඉතින් විශේෂයෙන්ම දැන් අපි මුලින්ම බෝධි පූජා පිළියම් පිළිවෙත් ගැන කතා කරොත් මේක ටිකක් විශේෂ බෝධි පූජාවක් කරන්න පුළුවන් හැකිනම් සමහරුන්ට සෙනසුරාදා දිනවල් 7ක් එක දිගට මේ බෝධි පූජාව කරන්න උත්සාහ කරන නැත්නම් මාසෙට එක දවසක් බැගින් මාස 7ක් කරන්න පුළුවන් මාස 7ක් කියන දීර්ඝ කාලයක් පුළුවන් අවම වශයෙන් සති දෙකකට සැරයක්වත් මේ බෝධි පූජාව කරන්න පුළුවන් නම් මේ කාලේ ඊට මේ සඳහා ටිකක් ලොකුවට අමාරු නෑ පුළුවන් නම් නුගකොළ 7ක් හොයාගන්න ඕන නුගකොළ 7යි එලෙඟි තෙල් පහන් 7යි මේක ඔබට එලෙඟි තෙල් පහන් මතක් දාලන්න පුළුවන් වඩා හොඳයි එහෙම හැකියාවක් නැත්තම් පොල් තෙල් පහන් වල එලෙඟි තෙල් බිඳු දෙක තුනක් මිශ්‍ර කරත් ගැටලුවක් නෑ ඒක හිතන්න එපා එලෙඟි තෙල් පහන් කියලා හැබැයි ඔය කඩේ අර තියෙන ඉටි දාලා හදලා තියෙන එලෙඟි තෙල් පහන් ගන්න එපා ලේසියට කියලා එලෙඟි තෙල්ම දාලා පහන් හතක් ඔබ හදාගන්න උත්සාහ කරන්න ඒ වගේම නිල් පාට මල් ඕන ඉතින් අපි සාමාන්‍ය බෝධි පූජාව කරන විදිහටම තමයි අර පෑන් කල තුනක තොණන් තියාගන්න ඒ ගැටලුවක් නෑ ඔබ ගිහිල්ලා ඒ පිරිසුදු වෙලා ඒ නුගකොළ හතක් බෝධිය වටේට තියලා අර අවම වශයෙන් නිල් පාට එක මලක්වත් ඒ නුගකොළේක තියන්න පුළුවන් නේද වැඩිපුර තියන්න පුළුවන් හොඳයි ඊට පස්සේ ඒ මල් තියලා පැත්තකින් අර එලෙඟි තෙල් පහන් හත දල්ලන්න ඕන ඒ කියන්නේ නුගකොළේ උඩින්ම නුගකොළ හතෙත් දල්ලන්න දල්ලලා ඔබ සාමාන්‍ය පරිදි පන්සිල් සමාදන් වෙලා ඊට පස්සේ ඔබ අර මෛත්‍රී භාවනාව මම හැමදාම කියන මෛත්‍රී භාවනාව කරලා බෝධි පූජාවට අදාළ ඒ ගාථාවල් ටික කියලා ඊට පස්සේ බොජ්ජංග පිර තුන් වරක් කියලා අන්තිමට නැවත වරක් ඔබ අර පෑන් දෝවණය කරනවා නම් බෝධිය ඒ කටයුතු කරලා අන්තිමට ආය මෛත්‍රී භාවනාව කරලා ඊට පස්සේ ඔබ දෙවියන්ට පින් දෙන්න ඕන විෂ්ණු දෙවියන්ට පින් දෙන්න. මොකද මේ විෂ්ණු දෙවියෝ තමයි මේ සෙනසුරුගේ අපලකාරී තත්ත්වයන් වලට ඉතා සුවිශේෂීම තත්ත්වයන් තුළ බාරහාර වෙන්නේ අපේ සාමාන්‍යයෙන් සම්ප්‍රදාය තුළ. ඉතින් එහෙනම් විෂ්ණු දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම විෂ්ණු දෙවියන්ට ඔබ බාරහාර වෙන්න සෙත්ක විසජ්ජනය කරන්න පුද පූජා පවත්වන්න මේ කාලසීමා තුළ පුළුවන් නම්
ඒ තුළ යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. ඉතින් අර මම හැමදාම ගොඩාදුරට කියනවා විෂ්ණු දෙවියන්ට සෙනසුරාදා රාත්‍රියේ 12යි 5ට පහනක් දැල්ලන්න පුළුවන් නම් එළෙඟි තෙල් වලින් පොල් තෙල් කලවම් කරලා හරි ගමන් නැහැ. නිල් මල් ටිකක් පූජා කරලා ඔබ බුදු පහන දින තැනම විෂ්ණු දෙවියන්ගේ රූප අවශ්‍ය නැහැ. ඔබ අන්‍යාගමකින් නම් ඒ ඔබ යම්කිසි පිරිසුදු තැනක ඒක කරන්න. ඔය රාත්‍රී 12යි 5 ගෙන අදහස් කරන්නේ මේ සෙනසුරාදා රාත්‍රී කියන්නේ ඉරිද එළි වෙන ඉරිද අලුයම සමහරු ඕක පටලගෙන සිකුරාදා එළි වෙද්දී සෙනසුරාදා 12යි 5 කියන්නේ ඒකනේ අලුයම 12යි 5නේ. අපේ සිංහල ක්‍රමයේ තුල දවසක් කියලා ගන්නේ මේ දවස සූර්ය උදා වෙන ඉඳන් ලබන අනිත් දවස සූර්ය උදා වෙනකන් තියෙන පැය 24නේ. අන්න ඒක නිසා සෙනසුරාදා කිව්වහම ඉරිද අලුයම සූර්ය උදා වෙන තෙක්ම සෙනසුරාදා දවස තමයි පවතින්නේ. එහෙනම් සෙනසුරාදා රාත්‍රියේ 12යි 5 කියන්නේ සිංහල ක්‍රමවේදය තුල ඉරිදා අලුයම 12යි 5ට. එහෙනම් ඒ දැල්ලලා ඒ කියන කන්න ලව් කියලා විෂ්ණු දෙවියන්ට ඔබ බාරහාර නිතර විෂ්ණු දෙවියන් සිහි කරන්න. ගැටලුවක් වෙන හැමදේම ඔබ යහපත් කලක්‍රියාවක් කරපුලයි. මොකද මේ කාලේ සෙනසුරු ගහය කියන තැන්වලදී අර කෙටි පොඩි පුණ්‍ය කර්මුණත් මහා පුණ්‍ය කර්ම. ඒක නිසා ඔය අසරණ අයට උදව් කිරීම ඒවා කිසි දෙයක් ඔබට මේ යහපත වෙන්න ඔබේ අපල දුර වෙන්න කියලා නෙමෙයි. ඔබ ඒ දේ කරන්න. ඒ දේ කිරීම තුළ ඒ කිරීමෙන් පස්සෙ ඔබ විෂ්ණු දෙවියන් සිහිපත් කරනවා නම් ඒ පින විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කරනවා නම් මෙන්න මේ තත්ත්වයන් තුළ ඔබට ඒ තියෙන අර පුංචි පුංචි අපලකාරී තත්ත්වයන් වෙනස් කරගෙන ජීවිතය යහපත ළඟා කරගන්න පුළුවන්. ඉතින් ওই තත්ත්වයන් තුළ ඊටා සුවිශේෂී යහපතක් අර දෙවියන් අදහන අයට වැදගත් වෙනවා. නැත්තම් බෝධි දෙවියන් අදහන නැත්තම් බෝධි පූජාව පමණක් කිරීම ප්‍රමාණවත්. ඒ දේවල් තුළ බෝධි පූජා පවත්තලා ඒ මෛත්‍රී භාවනාව කරන්න පුළුවන් හැම වෙලෙම තමන්ගේ ආගම දහමට අනුව කටයුතු කරන්න. මොකද සෙනසුරු කියන්නේ අර අපල ඇති කරන ග්‍රහයක් කියලා ප්‍රකට වුණාට ඔය කාටද අපල ඇති කරන්නේ? යහපත් අයට සෙනසුරු කවදක්වත් ගැටලු මතු කරන්නේ. ඔබට සෙනසුරු කාල සීමා තුළ මොකක් හරි ගැටලුවක් තියෙනවා ඔබේ ඔබට නොපෙනෙන හෝ යම්කිසි අයහපත් දෙයක් තියෙනවා. ඔබ ඒ ජීවිතේ පරිවර්තනයක් කරගන්න. ඒතර ආගම දහමට යොමු වීම තුළ අධ්‍යාත්මයේ දියුණුව තුළ ඔබ යහපතට යොමු වෙන්නේ. නිකන් සංකේතාත්මකව ලෝකෙට පේන දෝත් මුතුන් දීම වැඳගෙන ආගම් වලට ගිහිලා වැඩ කරලා නෙමෙයි. ඔබ අධ්‍යාත්මික ඔබ මනස තුලින් අධ්‍යාත්මික යොමු වෙන්න ආගම දහමට. එතකොට ඉබේම ඔබ තුල දැහැමි දේ, නිවැරදි දේ ක්‍රියාත්මක වෙන්න, හරි දේ කරන්න ක්‍රියාත්මක වෙන්න පෙළඹෙනවා. වගේම අයහපත ඔබට නොදැනීම ඔබ කෙරෙන් බැහැර වෙනවා. ඒ දේවල් වලින් ඔබ ඈත් වෙනවා. ඔබ තුල ඔබට නොදැනෙන අයහපතත් දුරු කරගන්න අවකාශය වෙනවා. අනේ ඒකයි ඔය අධ්‍යාත්මික ජීවිතය එහෙම නැත්නම් ආගම දහමට යොමු වීම තුළ තියෙන විද්‍යාත්මක පසුබිම. මොකද අපේ ආගම දහම කියන්නේ හැම වෙලෙම යහපතනේ. යහපත් දේ හිතෙන්ද යහපත් දේ ඔලුවට එන්න එන්න ඔබ යහපත් වෙනවා. ඒක සාමාන්‍ය මනෝවිද්‍යාව තුළ තියෙන කාරණා. ඒකයි මේ යම් කිසි ආකාර අපේ දෙවියෝ ඉන්නවද, අවය ආගම් ඇත්තද, අපි නම් ආගම් අදහන්නේ එහෙම හිතන්න අවශ්‍ය නැහැ. ඒ දේවල් තුළ තියෙන්නේ අපිට මානසික එක පැත්තෙන් කතාවත් උත්තේජනය. අන්න ඒ දේ තුළ ධනාත්මක භාවය අපිට ජීවිතය ළඟා කරන්න. ඉතින් ඔය දේ කරන්න උත්සාහ කරන්න. ඒ වගේම විශේෂයි මේ කාල පරිච්ඡේදය තුළ අසනීපකාරී තත්ත්වයන් සෞඛ්‍යමය ගැටලු තියෙන අයට මේ කියන දේ විශේෂයි. හැබැයි අනිත් අයත් කරා කියලා ගැටලු නැහැ. මොකද නිරෝගී භාවය කියන්නේ අපේ ශරීරය තුළ ක්‍රියාත්මක වෙන දේවල් අපි දන්නේ නැහැ. අපිට නිරෝගී වෙන්න උනත් මේ දේ වැදගත්. මෙන්න මේ කියන ඖෂධ වර්ග ටික පුළුවන් නම් හොයාගන්න උත්සාහ කරන්නකෝ. තියෙනවා සිංහල බෙහෙත්තල විසල්වල. එනම් පැහැදිලිව ලියාගන්න කළුතල අංජන, ඒ වගේම ලොත්සුඹුල, බැවිල, පොරි, සතකුප්ප. කළුතල අංජන, ලොත්සුඹුල, බැවිල, පොරි, සතකුප්ප කියන ඖෂධ වර්ග ටික අරගෙන ඔබ සාමාන්‍ය සෙනසුරාදා දවසක අලුයම ඇහැරිලා මේක සාමාන්‍ය පැය කීපයක් අර ලොකු භාජනයේ වතුර දාලා මේ ඖෂධ ප්‍රමාණවත් අන්දමින් දාලා කකාරනවා කියන්නේ අපි ටිකක් ගොඩාක් රස්නෙන් මේක තම්බනවා කියන්නේ තම්බලා ඒ වතුර නන්න. ඔබට නෑමට ප්‍රමාණවත් තරම් ටිකක් ලොකු එකක නානන හොඳට වතුර කලවම් කරන්න යන්න ඕනේ නෑ. මේවා හරි සුවඳවත් එකින්ද සබන් ගන්න අවශ්‍ය නැහැ. අන්න ඒ ඖෂධ ස්නානේ පුළුවන් නම් මාසෙකට දෙපාරක් පුළුවන් නම් සතිපතා කරන්න ගැටලුවක් නැහැ. මොකද මේ දේ තුළ සෑහෙන දේවල් දෙනවා. මොකද්ද අනිත් එක මේ ඖෂධමය තත්ත්වයන් තුළ රෝගී තත්ත්වයන් වලට විසඳුම ලැබෙනවා. තව පැත්තකින් ඔබට ඔබගේ රූපශ්‍රීය වර්ධනයට එක පැත්තකින් ඔබ ලස්සනනේ ගොඩක් අය ආසනේ ලස්සනට ඉන්න ලස්සනනේ වර්ධන්නේ මේ. මොකද ලස්සනට වීම තුලත් මානසික උත්තේජනයක් තියෙනවා. මම ඔබට කියලා දෙනවා ඔබ තුල ඔබේ ලස්සන දකින්න දකින්න ඔබ ධනාත්මක වෙනවා. එතකොට ඒ අසුභකාරී දේවල් අඩු වෙනවා. ඒක මනෝවිද්‍යාඥයන් පවා ඒක අනුමත කරලා තියෙන දේ. ඒ නිසා ලස්සන වේදේ වේදගත. ඉතින් දැන් මේ ඖෂධ ස්නානේ
දිනපතාම කරන්න ඇත්තන් දෙපා ලොකු වියදමක්යයි හැකිනම් ගැටලුකුන දිනපතා නෙමේ. ඉතින් සාමාන්‍යයෙන් උපරිම කරන කෙනෙකුට සතියට දෙතුන් වතාවක් කරලා කමන්නේ නැත්තම් සති දෙකකට සැරයක් හරි කමන්නේ. මේ දේ තුල ඔබට අර අසනීපකාරී තත්ත්වයන් වල මිදීම වගේම අර ඔබට රූපශ්‍රී වර්ධන වීම ඕරයක ධනාත්මක වෙන්න බලපාන කාරණා සිද්ධ වෙනවා. ඒ නිසා ඔය දේ අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. ඔය වගේ තැන් තුල ඔබට ලොකු වෙනසක් ඇති කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම ටිකක් සුවිශේෂී මන්ත්‍රයක් මම ඔබට දැන් තිරේ දිස්සේ වචන ඒ ශබ්ද කරන ආකාරයත් කියන්න. ඒක හැකින උදෑසන අවදි වුණ ගම අර අපි හැමදාම අහන මෝරපිරිත, සූරපිරිත, ඡන්දපිරිත, කන්දපිරිත, සත්බුදු වන්දනාව ඒ කියන පිරිත් ශ්‍රවණය කරලා මේ කියන මන්ත්‍රය ඔබ මෛත්‍රී භාවනාත් කරලා මේ කියන මන්ත්‍රය 21 වතාවක් කටපාඩමින් මේ කෙටි මන්ත්‍රය කටපාඩමින් කියන්න පුරුදු වෙන්න. උදේ එහෙමයි රාත්‍රී නිින්දට පෙරත් ඒ විදිහටම කරන්න. ඒ දේ තුල ඉතා ප්‍රබල ධනාත්මක භාවයක් ඔබේ ඕරායකට ලැබෙනවා. වගේම මේ සෙනසුරු ග්‍රහය තුලින් එන අසුභකාරී දේ මිදිලා සෙනසුරුගෙන් යහපත් දේ ඔබට ළඟා කරගන්න හැකියාව පාදිනවා. නිසා මෙන්න මේ තීරයේ දිස්සන මේ මන්ත්‍රය ඔබ අනිවාර්යයෙන්ම උච්චාරණය කරන විදිහ මම කියන්න. ඒ විදිහට කීප වතාවක් 21 වතාවක් දිනපතා උදේහව කියන උත්සාහ දරන්න මේ දේ තුල යහපත ළඟා කර හැකි. ඒ මන්ත්‍රය වෙන්නේ ඕම් නීලංජන සමාභාෂම් රවි පුත්‍රම් යමාග්‍රජම් ඡායා මර්තණ්ඩ සම්භූතම් තම් නමාමි ශනීශ්චරම්. ඉතා කෙටි මන්ත්‍රයක්. ඉතින් ඕක ඔබ උච්චාරණය කිරීම තුළ දිනකට උදේ 21යි රාත්‍රී 21යි ඔය ශනිගේ අපල තුළ තියෙන දේවල්. මේක මේ මොකද්ද මේ කියන්නේ මන්ත්‍ර කියන්නේ මොකද්ද මේ මන්ත්‍ර කියන දේ මේ යම්කිසි ආකාරයකින් මේ ඝන මත පිහිටලා ගායනා කිරීම තුළ වෙන්නේ ඔබගේ ඕරයක ධනාත්මක වීම. මොකද ධනාත්මක දේෙද්දි ඍණාත්මක දේවල් අහෝසි වෙනවා. අන්න ඕකයි විය යුත්තේ. නැත්නම් මේකේ ඇතුළේ තියෙන গুপ্তකාරී දේවල්වත් ඒ දේවල් සෙවීමත් අවශ්‍ය වෙන්නේ. මේ හැම දෙය තුළම තියෙන ධනාත්මක භාවය. ඒකයි මේකේ තියෙන වැදගත්කම. ඒ වගේම කිතුණු කතෝලිකාය විශේෂයි මේ කාල පරිච්ඡේදයන් තුළ අනිවාර්යම සෙනසුරාදා දවසට රාත්‍රී 11 12 අතර හැකිනම් ශුද්ධෝපය ගත කරන්න. ශුද්ධෝපය භාවනාත්මකව ගත කරන්න. ඒ දේ තුළ ඒ කාරණා ඉස්ස සිද්ධ කරන්න. අනිත් පැත්තෙන් මහා සන්තියාගු මුනිතුමාට බාරහාර පුද පූජා කරන්න. බාරහාර වෙන්න මැදිහත්කාරකම ඉල්ලන්න ඔබ වෙනුවෙන්. ඔන්න මහා සන්තියාගු මුනිතුමාට බාරයක් වෙනවනම් අන්න මේ කාලේ ඉතා යහපත් ඔබගේ ඒ තියෙන තත්ත්වයන් තුළ ඒ කටයුතු කරන්න. ඉතින් ওই තත්ත්වයන් කරා යන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම වරද්දන්න නැතුව සිකුරාදා දවස් වලට දිවසපසද වන්දනාව සහ දිව හෘදේ ප්‍රාර්ථනාව කියන්න නිතර කටපාඩමින් ඔබ තියාගන්න ගල්ලෙනේ යාඥාව. හැම ගැටලුවක් ඇති වෙන යහපතක් ඇති වෙන ඔබට යම්කිසි ප්‍රශ්නයකට උත්තරයක් නැති වෙන හැම වෙලෙම මුලින්ම ඔය ශ්‍රී ගල්ලෙනේ යාඥාව සිහි ගන්නවන්න. ඒ තුළ ඔබට ඒ අවශ්‍ය කරන දේ ඒ නිසි ලෙසම සිද්ධ වේවි. ඉතින් මේ තත්ත්වයන් තුළ තමයි මේ සෙනසුරු මහා ලොකු දේවල් නෙමෙයි මේ සෙනසුරු බිය විය යුතුනේ. ඔය බය කරන තරම් සෙනසුරු ඔය ඒ තරම් බය විය යුතුනේ. අපි හරි විදිහට යනවනේ සෙනසුරු ගිල ගන්නවා මේ ලග්න ලැබන අවුරුද්දේ. ඔය කතා කියයි කලබල වෙන්න එපා. ඒ වෙලාවට මොකද්ද කරන්න ඕනේ කියන දේ මම ඔබට කියනවා. ඔබට ගමන යන්න හැකියාව දෙනවා. කිසිම දෙයකට ගිහින් සෙනසුරු ඒ රස්තක ඔබ විහිං දා ගන්න එපා. ඔය කතා අහලා බය වෙලා ගිහිල්ලා ණය වෙලා ලක්ෂ ගණන් පුදලා අර ශාන්ති කර්මයේ මේ ශාන්ති කර්මයේ අර යන්ත්‍රය පළඳන්න මේ යන්ත්‍රය පළඳන්න මෙහෙමයි. ඒ අත්‍යවශ්‍ය කාරණා තියෙනවා. හැබැයි අපේ රටේ ගොඩක් ඕවා කරන්න බොරු. ඒක නිසා බොරුවට ගිහින් විහිං ඒ රස්තකේ දා ගන්න නැතුව ඔබ මේ කියන දේවල් කරලා බලන්න ඉස්සල් මේ දේවල් තුළ ඔබට අනිවාර්යයෙන්ම උත්තර ලැබෙනවා ලැබෙනවාම. ඒවට වියදම් යන්නේ වියදම් යන්නේ කොට දේ ඖෂධ වර්ග ගන්න පහන් දැල්ලන්න යන්තාග්‍රට වියදමක් යනවා. නමුත් අර ලක්ෂ ගණන් වියදම් වෙන්නේ මේ දේ කරලා බලන්න. පුළුවන් නම් අර බෝධි පූජාව දින හතක් සෙනසුරාදා හතක් කරලා බලන්න. ඊට පස්සේ ප්‍රතිඵල ඔබම කමෙන්ට් එකක් දාලා යන්නකො මේ වීඩියෝට ඇවිල්ලා. ඉතින් ඒ නිසා ඒ දේවල් තුළ යන්න හැම දෙයකටම අර හැබැයි ඉතින් වරුවෙන් දෙකෙන් ප්‍රතිඵල දෙනවා කිව්වට මේ වල එහෙම නැහැ. පියවරෙන් පියවර තමයි ටික ටික තමයි ඒ දේවල් හරියන්නේ. ඔය වරුවෙන් දෙකෙන් තුනෙන් ප්‍රතිඵල දෙනවා කියපුවා එහෙම ප්‍රතිඵල දුන්නද කියන එක ලොකු ගැටලුවක් තියෙනවා. ඒ නිසා ඒව ගැන හිතන්න එපා. ඔබ ගැන විශ්වාස කරගෙන ඔබ ධනාත්මක ගමනක් යන්න. එතකොට ඔබ හරි කෙනෙක් නම් ඔබ නිවැරදි දේ කරන කෙනෙක් නම් කවදාකවත් කිසිම ග්‍රහයකින් අපලයක් ඔබට එන්නේ නැහැ. ඒ මොකද හේතුව ඔබ ප්‍රතිපත්තිමය කටයුතු කරද්දී අනිවාර්යයෙන් ඔබේ තුලින් යහපත් දේ සිද්ධ වෙනවා. ඒ යහපත් දේ තුළ ඔබට කුසල් වර්ධනවා. කුසල් වඩද්දි අකුසල් කර්මයටපත් වෙනවා. ඒකයි වී යුක්ති. අර මං කිව්වේ ඉඳලා හිටලා ඉතින් වැස්ස කුඩේ ඉහෙලා යද්දි චුට්ටක් තෙමෙන්න පුළුවන්. එහෙම කියලා මට බයින්න එපා. 100%ක් ඔබේ අපල උපද්‍රව නැති වෙන්නේ නැහැ. ලොකු ප්‍රශ්නයක් ඇති වෙන තැනදී සුළු විදිහට විසඳෙන්න පුළුවන්. ඒකදී ඔබ
හැසිරීම් රටාව එක තම වෙනස් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ හැමදේම බුද්ධිමත්ම තේරුම් අර මොකද්ද මේ කියන විද්‍යාත්මක දේ කියලා තේරුම් අර බොරුකාරෙන්ට අසු නොවි ඒ රාෂ්ට්‍රක විහිං දාගන්න නැතුව මේ ජීවිතය ඉදිරියට යන්න. අනිවාර්යයෙන්ම මාර්තු මාස 29 වෙනිදා වෙද්දි කුම්භ රාශිය මීන රාශිය යන සෙනසුරු ග්‍රහයාගේ ගැන වීඩියෝයක් කරනවා. ඒ කාලට කවටද ඒ රාශියක ඉන්නේ, ඒ වලින් ගැලවෙන්නේ කොහොමද කියලා වෙනම වීඩියෝයක් කරනවා. කාලවල විය යුතු නැහැ. ඔබ මේ ගමන ධනාත්මකව මේ කියන විදිහට යන්න ඔබට ජයග්‍රහණ ස්ථිරයි අනිවාර්යයෙන්ම. ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.